अरंगाबल तब तुना गेम दिन मे उपलबंग उबला तिना मगे बुक् आलो तिन्नी अय उबरा तिना ओनी देगड़ी थिंग मे उपलवे ऐ थिंग बंग सली सेप दोनी बंग मे वैसियासिया ए सुद अरंगापं गापं पं किसी देगड़ बवन तवगिन तिना अडो ओनी तरंग थिंग सली दिन मे उपलटे ఆయ కాబల్లాం ఉబులా మట సంద బొంద వెన్న వేదిల దిన్న ఇది బాం మా దిదిం ఉంబల దిన్నకి ఓని దేగడ ఎన్ని దిం ఫర్ యూ ఉబులా లదియా ఓనమ ది అక్క మట తవత్ నం గాన్న బా ఉబులా హమ్మ వేదిల దిన్నే సుప్పడమా అడో ఉబులా ఉంబగే తోని దేగడ మే లదియా తిన్నో అబ్బి బాం బొక్కే ఆలునే අපි තුන් දෙනාටම ඕනතරම් සල්ලි තියෙනවා ඕනතරම් යාන වාහන තියෙනවා අපි හැමදාම මේ වගේ සැප දාන්න ඕනේ මචං සැප දාන්න ඕනේ ඒකෙන් මම උඹලා දෙන්නට පට ආදරේ බං ඕනම දෙයක් කියපන් ඕනෙම දෙයක් කරනවා මේ තව බොමුද අද තව බොමු බං අපි අද සුපිරියනම සෙට්ටමු හොඳට ගහලා පූල් දෙකට බෑලා පොඩි සින්දුවක් කියම කියලා අදලක් ගමු බං අදලක් ගමු ඔයි සුද්දා ඩවුන් යන්න එපා දැම්මා වා හා හා රයිට් රයිට් බං අවුල නැහැ ආය බොන්නේ බෑ නාමු නතරමු ඔකේ හප්පා ඉරවල්ලා ඕම ඉදවල්ලා හොඳ බදපු කුකුලෙක් ගෙනත් දෙන්නම් මං ඒ අඩෝ කවුද ඉන්නේ එක්වර වරෙන් බං මේට ඒ මුණ්ඩමේ මං හොටෙල් එකේ වැඩ කරනවට පටි දෙනවට හොඳයි යකෝ කස්ටමර් කෙනෙක් කතා කරපුවා වරෙල්ලා බං ඒ උඹලාගේ ලොක්ක කතා කරන්නේ අඩෝ ඒ ඔය වැඩ කරන එක ඉන්නවනා වරෙල්ලාකෝ නයිට් එකට ඔක්කොම බුදිද වරෙල්ලා ආස ඇයිසර් මොනවද ඕනි මොන හරි ඕනි සර් ඔව් යකෝ ඕනි තම නැත්නම් මගේ මූණ බලන්නද මම කතා කරන්නේ උඹට දැන් එන්නේ කියලා කොයි වෙලේ ඉඳලාද කියන්නේ මේව උඹලා ඇදිරෙන්නේ වෙන කස්ටමර් කෙනෙක්වත් ඔච්චරනේ මොකදකෝ වෙලා යන්නේ එන්න උඹලා කතා කරපුවාම අනේ නෑ සර් මම මේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ හිටියේ හෙට සර් සෙකන්ඩ් ෆ්ලෝ එකේ අර වෙඩින් එකක් තියානේ ඒකින්ද බං අර බිම පොඩ්ඩක් මොප් කර කර හිටියේ මේ ඊට පස්සේ තමයි සර්ලාගේ මේ සද්දහෙල උඩට ආවේ ඒකයි සර් පොඩ්ඩක් වෙලා ගියේ සර් මොනවද ඕන කියන්නේ සර් මං අරගෙන එන්න ඉක්මනට මේ උඹ ගිහිල්ලා මටයි මගේ ආලෝ දෙන්නටයි අර වරෙන් අපේ චෙෆ් රන්වීර්ට කියලා ඔබ කියලා කියපන් මේ බොසා කිව්වේ කියලා රන්වීර්ට කියලා කියපන් හොඳ බදපු කුකුලෙක් හොඳ ලොකු බදපු කුකුලෙක් ලොක්ක අරන් එන්න කියලා කියලා පලයන් තම පලයන් නැත්තන් තෝ රසයෙන් අස්කලා දාන පලයන් ඉක්මනට ඇරවරේ ආ හරි හරි සර් මම ඉක්මනට අරන් එන්න සර් ඉක්මනට අරන් එන්න අර උබුලා උඹගේ හොටල් එකේ උඹ වැඩ කරන්නේ උണ്ട මාර සැලකිලි නේද බං වරෙන් ගෙනෙන් එහෙම තමයි එහෙම තමයි ඉන්නෝනේ ඔවුන්ව වැඩි කරට ගන්න ඕනද නැහැනේ බං ඔවුන් හැමදාම ඉතින් අප වැඩ කරේ වගේ තමයි තියාගන්න ඕනේ සුපිරියා මේ අපි ආයෙ තව දවසකත් පාඩියක් දාන්න ඕන ආ සුද්දා මොකද බං කතා නැත්තේ ඉට්ස් ඕකේ මරාවුලක් නෑ මචං පොඩ්ඩක් අවුල්ලා අද වැලියෙන් ගත්තා ඒකයි අවුලක් නෑ එන්ජොයි කරමු මම නානවා උබලා පූල් එකේ නානවා අවුලක් නෑ නේ මචං අනේ බුදු මහත්තයෝ ඊයරෑ ඉඳලා මුකුත් කාලා නෑ කන්න කීයක් හරි දෙන්න මහත්තයෝ ගොඩාක් බඩගින්නේ ඉන්නේ අනේ මහත්තයෝ කන්න කීයක් හරි දෙන්නකෝ මහත්තයෝ ඈකෝ අපි හම්බ කරන සල්ලි උඹලට දීපම අපිට මොනවද ඉතුරුන්නේ තොපේ මේ අතපය කකුල් හතරම තියාගෙන එනවා මෙතන හිඟා ගන්න. ඵලයන්ට හිඟන්න මෙතනින්. ඵලයන් යන්න උඹලා වගේ හිඟන්න උන්ට මම සත පහක් දෙන්නේ. අනික අපි හැම කරන සල්ලි අපේ සල්ලි. උඹලා වගේ නිකමොණ්ඩ පුද කරන්න පුළුවන්ද? අනික මගේ සල්ලි මන් නිකමොණ්ඩ කොහොමද පුද කරන්නේ? ඒවා මේ මගේ වැදගත් සල්ලි. ඵලයන් යන්න මෙතනින් හිඟන්න. අනේ මහත්තයෝ රුපියල් 10ක් හරි කමන්නෑ දෙන්න මහත්තයෝ. ගොඩාක් බඩගින්න ඉන්නේ. අනේ මහත්තයෝ මේම කරන්න එපා මහත්තයෝ උඹලා ඉතින් බඩගින්නේ හිටියත් මට මොකද අපි කාලා බීලා ඉන්නවනේ බං
මෙතනින් පලයන් පලයන් හිඟන්න. එනවා මෙතන බොරු කේගිය. පලයන් පලයන්ද මෙතනින්. අනේ බුදු මාත්‍යෝ, ඊයේ රෑ ඉඳලා මොකුත් කාලා නැ. මොනවාරි කන්න කීයක් හරි දෙන්නකෝ මාත්‍යෝ. මල්ලඟ ලොකු සල්ලියක් නැ. මරු රුපියල් 500ක් ඔයාට දෙන්නම්. ඒ 500න් මොනවාරි කාලා ඔය බඩගින්න නිවා ගන්න. මේ මං ආයෙ හෙට එහෙම ආව දැක්කොත් මොනවාරි ගෙනත් දෙන්නම්කෝ. අනේ ගොඩක් පිම් මාත්‍යෝ, මාත්‍යලා වගේ හොඳ මිනිස්සු හැමතැනම නැහැ මාත්‍යෝ. අතන ඉන්න මාත්‍යාගෙන් කීයක් හරි දෙන්න කියලා ඉල්ලුවා. ඒ මාත්‍යා මට බැනලෙලව ගත්ත මාත්‍යෝ. මාත්‍යාට ගොඩක් පිං, ගොඩක් පිං, ගොඩක් පිං මාත්‍යෝ. මයන්නං ඈ, මේක මගේ හොටෙල් එකේ වැඩ කරන එකෙන් නේද? මූ බලපල්ලකෝ, හිඟන්නොන්ට සල්ලි දෙන විදිය හරියට මූ සල්ලිකාරෙක් වගේනේ. යහකෝ, මගේ හොටෙල් එකේ වැඩ කරන වැඩකාරයොන්ට ගියපු කල මේට වරෙන්ග හොඳ පද දෙයක් ඔකට කියන්න වරෙන්ක. ආ, මේ අපි ලොකු සෑන්නේ. ඉතින් සෑ, මොකද මේ පැත්තේ කරන්නේ? මම් මොනවා කරත් උඹට මොකද කියපංකෝ. ඇයි, අද උඹ වැඩ නැද්ද? අද වැඩ නෑ සෑ. ඊයේ මේ ඊයේ නයිට් එකනේ සෑ. ඒකින්ද අද වැඩ නෑ. ආයි හෙට තියන්නේ සෑ. ඈපා, උඹ මොකදකෝ සල්ලි හරියට මේ උඹ නිකන් හෙන සල්ලිකාරයෙක් වගේ හිඟන්න ඕන සල්ලි බෙදන්නේ. අනික උඹලට අපි තරම් ළඟට එන්න සල්ලි නැහැ. ඒත් කොහොමද ගන් උඹලා ඔහොම සල්ලි මේ එක එකට දෙන්නේපා? අපරාධනේ බා. නෑ සර්, ඒ වගේ අහිංසක මිනිස්සුන්ට දීපුවම තමයි අපිට දෙයක් ලැබෙන්නේ. කාට හරි දෙයක් දීපුවම තමයි සර් අපිට දෙයක් ලැබෙන්නේ. අනික නිකන් ඔය සල්ලි ගොඩ ගහගත්ත කියලා මොනවයි කියලා හම්බෙනවා සර්. ඔය ලොකු ලොකු සල්ලිකාරෙන්ට වඩා මේ දුප්පත් අපි සතුටෙන් ඉන්නවා සර්. ඒකයි ඉතින් ඇත්ත කතාව. ඕනම කෙනෙක් ඒ ගැන දන්නවා ඉතින් හොඳට. මේ ඒකයි සර් මම ওই අසරණ මිනිසුන්ට උදව් කරන්නේ. මං ළඟ තියෙන හැටියට ඒ මිනිසුන්ට උදව් කරනවා. ඒ මිනිසුන්ට උදව් කරපුවාම ඒ දෙන දෙයින් අප හිතට මාර මාර සැනසීමක් සර් හම්බෙන්නේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක දීලාම බලන්න ඕනි. මේ සෑ හැබැයි වැරදි සර්. අර මනුස්සයාට එහෙම කතා කරලා බැනලා එළවපු එක මං සෑට වැරද්දක් කියන්නේ නැහැ. අනික සර් එහෙම කරන්න හොඳ නැහැ. ඒකයි සර්. අනේ අනේ, මේ උඹලා වගේ මේ කොහෙවත් යන හිඟන්න නේද බං? අපි වගේ මේ ලොකු සල්ලිකාරයන්ට උපදෙස් දෙන්න. අනික බලපං, උඹලාගේ නිකම් බොරු ආටෝපේ විතරයි. උඹලා ඉන්න තැනයි අපි ඉන්න තැනයි බලපං. උඹලා හැමදාම දුප්පත්තු දුප්පත්තු විදියට මිඳලා මැරිලා යනවා. අපි පෝසත්තු විදියට ඉඳලා සැපක් එහෙම දාලා ආයෙ වෙන මොනවද බං? ඔය එක එකට දුන්න කියලා මොනවද හම්බෙන්නේ? යකෝ, අපි මේ බෝතලයක් ගහලා මස් කෑල්ලක් කාලා පූල් එකේ බැහැලා හොඳ සින්දුවකට නටලා ඒ වගේන් තමයි යකෝ. නියමාතල් නියමාතල්, උඹලා කොහේ ඒවා ගණ්ඩද? අනික උඹලට කවද කියලා ඒවා ගණ්ඩද බං? ඒවා ගණ්ඩ බැරිඳ තමයි උඹලා නිකම් මේ බොරු ඉනිසියාවට ඔය එක එකට දම් දෙන්න කියන්නේ. නිකම් පලයන් ගෝතයෝ යන්න. අනේ සර්, සර් වැරදියට සර් තේරුම් අරන් ඉන්නේ. අනික සර් වගේ ලොකු මනුස්සයෙක්ට මං උපදෙස් දෙනවා නෙවෙයි සර්. සර්ට මේක කවදාහරි මේ වැදගත්තේ. ඒකයි මං කියන්නේ. සර්ුත් ඔය නැති බැරි මිනිසුන්ට උදව් කළා බලන්න. එතකොට සර්ටම තේරෙයි මොකද්ද මේක ඇත්ත නැත්ත කියලා. සර් උදව් කළාම බලන්නකෝ. අන්න එදාට සර්ට තේරෙයි මං අද කිව්වේ මොකද්ද කියලා. සර්ට තේරුණාද? එහෙනම් සර් මං ගිහින් එන්න. ආහා, උඹලා වගේ ගොඩාක් කෙව් මට උපදෙස් දෙන්න ආවා. උන් දැන් ඉන්න තැනක් දන්නවා. උන්ට මෙලෝ දෙයක් දැන් නෑ බං. උන්ට යන එන මන් නැතු ඉන්නේ. අනික උඹත් මගේ හොටෙල් එකේ ඉනේ බා වැඩ කරන්නේ. මම දැන් උඹට රස්සාවෙන් අස්සෙන්න කිව්වොත් අස්සෙන්න ඕනේ නෑ. උඹව මං රස්සාවෙන් අයින් කළා දැම්ම උඹට මොකද වෙන්නේ? උඹට තිඟා ගන්න දෙන්නේ. උඹ ඔය දීපෝන් ඇවිල්ලා උඹට දෙනවද සල්ලි අය? අනේ නිකන් පලයන් බයි යන පලයන් මෙතනින් මෝඩයා. අනේ වැරද්දක් වුණා නම් සමා වෙන්න සර්. මම හිතලා නෙවෙයි කිව්වේ. මං ඒත් ඇත්ත කිව්වේ. මං යන්න සර්. සර් සුබ දවසක්. මං යන්න සර්. එනවා මෙතන කොහෙවත් යන 2:50 ගෝතය මට උපදෙස් දෙන්න. යකෝ, මං වගේ සල්ලිකාරයට අර කොහෙවත් යන එකෙක් එනවා උපදෙස් දෙන්න. ගෝතයා. ආ හෙලෝ ලසියා, කොහෙද ඉන්නේ බං? මේ ඒක නෙවෙයි, ලවණ සතියේ සුපිරි පාටියක් දාමු මගේ හොටෙල් එකට වරෙන්. මගේ උපන්දිනෙත් එනවනේ. ආයේ එදාටත් වඩා කොල්ලෝ දෙන්නට බොණ්ඩ අරන් දෙනවා. සුද්දට කෝල් ගත්තා. සුද්දාගේ ෆෝන් එක වැඩ නෑ. ඊට පස්සේ තමයි ලසියා උඹට ගත්තේ. සුද්දරත් කියපන් ඔන්න, ලබන සතියේ හොටෙල් එකට වරෙන්. මං ගානේ උඹලට ඇත්ති වෙනකන් බොණ්ඩ නෙවෙයි පුතේ නාන්න දෙනවෑ. ඕකේ, වරෙලා එනං ඈ. ඔව් බං, දැන් මේ හොටෙල් එපැත්ත යන්න ඕනේ.
හරි බොක්ක හරි හරි ඔබ වැඩද හරි හරි මචං හරි එන සෙට්ටමු ලබන සතිය ඈ මතකනේ හරි ලසිය හරි තිබ්බා මොනවා නැතත් ලසියා උපුලගේ හෝටලේ තියෙන තැන නම් පට්ට මේ පොට් එකේ හෝටල් එකක් තිබ්බා කියන්නේ ඉතින් හත්මුතුම් පරම්පරාවම කොට ඈ බලවංගු ඉතින් මේකට එන කස්ටමර්ස්ලා තෝගේ ගොඩක් මෙන්නේ ෆොරිනර්ස්ලා තමයි බං අය මූ ඩොලර් කපන වැටි ඉතින් දඩ බඩ සඩ බඳ වෙන්න මේ ඒක නෙවෙයි කො ගණින්කෝ බං උපුලට කෝල් එකක් අපි දැන් ඇවිල්ලා විනාඩි 10කටත් වැඩි ගණින්කෝ අහපන් එනවද නැත්ද කියලා එපා වෙනවනේ බං ඉඳන් ඉඳන් ඩබල් එක ඩයල් කරලා බලන්නම් ඕක හැබැයි එනවද ඉඳ බංගෝ ශනික කෝල් එකක් ගන්න මස්කැල්ලා කාපන් සුද්දා හෙලෝ උපුලා කොහෙද ඉන්නේ බං මායි මේ සුද්දායි ඇවිල්ලා දැන් විනාඩි 10කටත් වැඩි උඹ එන්නේ නැද්ද බං ආ විනාඩි 20ක් හරි හරි ශනික වරෙන් අපි මොනවාරි කන්න ආ හරියයි අපි ඉල්ල ගන්න ඉන්න පොරක්ගේ හරි හරි මචං හරි ටග් ගාලා වරෙන් හරි 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 බං වරෙන් ගුබ හරේ තිබ්බා මේ තව විනාඩි 20කින් උපුල එනවලු මේ මොනවාරි මේ කන්නේ කිව්ව අපිට උවර හොටෙල් එකේ බඩුව ගැම් මොනවද කරන්න ගිහිල්ලා බං මේ ඒ ටික දාලේ මේ අපිට මොනවාරි කන්නේ කිව්ව මොනවද දාන්නේ ඕඩර් එකක් දාන්නද මොකද්ද මොංගෝලියන් රයිස් එකක්වත් කමුද බං මේ ලසියා මොංගෝලියන් රයිස් නෙවෙයි බං උපුලට ළඟදිම ගේමක් දෙන්න ඕනේ ළඟදිම ගේමක් දෙන්න ඕනේ ඈ නැත්නම් අපිට හැමදාම ඌට යටත්ව තමයි ඉන්න වෙන්නේ හැමදාම කරන්න බෑනේ බං අපි ඌට වඩා ඉහළට යන්න ඕනේ මං එදා කිව්වේ ඒ ගේම උපුලට දෙන්න ඕනි බං ඌ ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනේ මොකක් මේ උපුල් සර්ගේ යාළුව දෙන්නනේ මොකද මේ උපුල් සර්ගේ යාළුව දෙන්න උපුල් සර්ට ගේමක් දෙන්න ඕනි කියලා කතා වෙන්නේ මෙතන ඉඳලා විස්තරය අහගෙන උපුල් සර්ට ඔක්කොම කියන්න ඕනි උපුල් සර් හිතන් ඉන්නේ මේ හොඳ යාළුව දෙන්නෙක් කියලා ඒක එහෙම නෙවෙයි කියලා උපුල් සර්ට කියන්න ඕනි මේ දෙන්න බලන්නේ කොහොම හරි උපුල් සර්ට ගේමක් දෙනවා උපුල් සර්ගේ සල්ලි ටික හොරගෙන ගන්නවා වගේ මට එදා ඉඳලා තේරුණා පාටි දාද්දි හැමදාම ඇවිත් ඔව් ඔව් සුද්දා ඉක්මනට ඕකට ගේම දෙන්න ඕනි මේ ඉක්මනට ඒ වැඩේ ලෑස්ති කරපම් බං ඉවරයක් කළා දාමු ඊට පස්සේ කෙලින්ම මේ හොටල් එක අපි දෙන්න තමයි සුද්දා රන් කරන්නේ අය කෙට්ටවත් දෙන්නේ මේ උඹේදා කිව්ව විදියටම අර කොල්ල සෙට් එක දාලා මෝ ඉවරයක් කළා දාපංකෝ බං අඩෝ ලසියා මෙතන වැඩිය කෑ ගහන්න එපා බං වෙන කාට හරි මේ ඩීල් එක ලීක් වුණොත් එහෙම දන්නවනේ වෙනදී ඒකින්දා වැඩිය සද්ද වැන්තුව කියන්න ඕනේ දේ හෙමින් කියපන් අහපන් මං අඳුරන සුපිරි බුලට් ටිකක් ඉන්නවා සක්වලයයි රාජුවයි කියලා මේ ළඟදි තමයි ওই කේස් එකට හිරේ ඇතුළේ ඉඳලා එළියට ආවේ පොරිතින් නියම බුලට් දෙකක් උන් දෙන්නට කොන්ත්‍රාත් එක බාර දුන්නා නම් එක දවසෙන් උපුලා ඩවුන් පුතේ කෙලින්ම ඌව මරලම දාන්න ඕනේ ඈ පණ පිටින් ඉන්න දෙන්න හොඳ නැහැ කෙලින්ම මරලම දාන්න ඕනේ අඩෝ සුද්දා ඒත් කොහොමද බං අපි ඌව මරන්නේ අපිත් එක්ක එකටම හිටපු පොරනේ බං ඌ අනිවාර්යෙන් අපි ඕනි දෙයකට ඉන්නවා බං අඩෝ එහෙම කොහොමද බං එහෙම හිටපු කොල්ලෙක් අපි මරන්නේ බං අඩෝ මට නම් අවුල් බං අඩෝ මේ එක්ක අපි මේක අත්හැරලා දාමුද බං උට ගේමක් දෙන්නේ නැතුව වෙන කාට හරි ගේමක් දීලා සල්ලි වගේක් හොයාගමු බං අඩෝ කොහොමද බං මුට ගේමක් දෙන්නේ අනේ ඌගෙන් කිසි වැඩක් නැහැ බං අපිට සල්ලි නැත්නම් ඌ අපිව අපිවත් ගණන් ගන්න නැහැ බං ඒකින්ද අපි ඉක්මනට ඕක ඉවරයක් කළා දාන්න ඕනි ඔබට තේරුණාද ඕක මේ වාසියට විතරයි බං අපිත් එක්ක ඉන්න උඹ දන්නවද ඒකින්ද ඔයගේ උන්ව මරලම දාන්න ඕනි මං ළඟදිම ගේම සෙට් කරන්නම් කොහොමද දන්නද වැඩ වෙන්නේ අපි හොඳට උපුලට බොණ්ඩ දෙනවා හරිද ඒත් මචං උපුලගේ හෝටලේ නෙමෙයි උපුලට බොණ්ඩ දෙන්නේ මං උට කියනවා මචං මගේ උපන්දිනේ ළඟදි මෙනවා උඹෙන්න ඕනි අපේ ගෙවල් ළඟ තියෙන පබ් එකට කියලා අන්න ඒ පබ් එකේ මචං අපි උට හොඳටම බොණ්ඩ දෙනවා ඒත් අපි බොන්නේ නැහැ අපි බොන වගේ බොරුවට රඟපානවා උපුලට හොඳටම වෙරි වෙනකම් බොණ්ඩ දීලා ඌට ඊට පස්සේ වාහනේ එලවන්න බෑනේ මමයි උඹයි කියනවා උපුලා උඹට ඔහොම වාහනේ එලවන්න බෑනේ මචං අපි උඹව ගෙදරටම ගිහින් දාන්න අපි උඹගේ බොක්කේ යාළුවනේ බං උඹට කරදරයක් වුණොත් අපි කොහොමද බං ඒක ඉවසන්නේ කියලා ඔකයි වාහනේ ෂේපට අරගෙන ඔකව පබ් එකේ තියෙන අර යහ පැත්තේ බං පාළු පාර තියෙන්නේ තුම්මස් හේන පාර අන්න ඒ පාරේ වාහනේ මගක් මෙහෙම මම ඩ්‍රයිව් කරයි යනවා එතකොටම රාජුටයි සක්වලයටයි ඒ පාරේ තුම්බන් අන්දිර මං එන්න කියලා තියෙන්නේ රෑ හවස 6න් පස්සේ ඒ පාරේ එක බලු බල්ලෙක් නෑ මචං අන්න එතනදි තමයි අපි උපුලට ගේම දෙන්න ඕනි උඹ දන්නවද එතනදි තමයි අපි උට ගේම දෙන්න ඕනි එතනදි ඌගේ චරිතේ ඉවරයක් කළා දාන්න ඕනි එතකොට කාගේද මේ හොටෙල් එක උඹගේයි මගේයි අපි දෙන්න ෂෙයා කරගෙන තමයි එතකොට මේ හොටෙල් එක කරන්නේ කොහමද මේ සුද්දගේ මොලේ ලසියා අම්මට මරුනේ සල්ලි එනවනම් පුතේ ඕන දෙයක් කරනවා එකෙන්ම ඉවරයක් කරමු ඕකයි ඉවරයක් කරමු ආ එහෙනම් මුංගේ ප්ලෑන් එක මේකයි
ඉක්මනට උපුල් සර්ට කියලා මේ විස්තරය කියන්න ඕනි. නැත්නම් උපුල් සර් මුන්දෙන්න රැවටිලා උපුල් සර්ගේ ජීවිතෙන් නැතිනවා. ඉක්මනට ගිහිල්ලා උපුල් සර්ට මේක කියන්න ඕනි. මේ ලසියා, දැන් අපි ওই කතාව අයින් කළා දාමු. උපුලාවත එහෙම ওই කතාව අහුනොත් එහෙම දන්නවනේ. ඒකින්ද ෂේපට ඒ කතාව උපුලෙත් තියෙම එක එක වචනයක් එළියට දානවා නේ. උඹට තේරුණාද? සද්ද වහලා පාඩු ඉන්න ඕනි. මං ගේම ගැන බලා ගන්න. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. උඹට කරන්න තියෙන්නේ සද්ද බහලා මේක කාටවත් ලීක් කරන්න නැතුව ඉන්න එක විතරයි. උඹට තේරුණාද? දැන් උපුලෙයි. උඹ සද්ද කරන්න නැතුව වෙනදා වගේම සුපුරුදු විලාසෙම ඉඳපන්. උඹට තේරුණානේ? එකෙම්ම සුද්දා. එනිතින් ෆෝ යූ සුද්දා. උඹ කියන ඕනි දෙයක් ඈ. දැන් එයි උපුලා. මේ මස් කැල්ල කපන්. තව මොනවාරි මොංගෝලියන් රයිස් එක්කවත් ගේන්න කියන්න. අරුන් දෙන්න ඇත්තටම සර්ට අර වගේ දෙයක් කරයිද? මට නම් තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. සර්වත් එන්නේ නැහැ සර්ට මේ ගැන ඉක්මනට කියන්න. දැන් කොච්චර වෙලාද? අද කරන්න දන්නේ මුම් මේක ප්ලෑන් කරේ. මට ඒ ගැනත් බය හිතෙනවා. සර් දැන් එයිනේ. සර් ආපහු මේ විස්තරේ ඔක්කොම කියන්න ඕනි. ඉක්මනට කියන්න ඕනි. එතකොට සර් තේරුම් ගයිනේ සර් මේ යාළුව දෙන්නෙක් කියලා ආශ්‍රය කරලා තියන්නේ නයි දෙන්නෙක් කියලා. අනේද කියන්නේ මුන්ව මේ පඩියක් දිලා වැඩට ගත්තාම මුන් අයිස් පාරනේ ගහන්නේ. හොඳට පූල් එක ළඟට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා උලම් පාරත් වැදියාදි. අඩෝ ඒ මොකද උඹ ඔය කරන්නේ? නැගිලා වැඩක් කරපන්. උඹට අර පල්ලිය සෙකන්ඩ් ෆ්ලෝ එක මේ අතු ගන්න කියලා නේද පාර ආවේ කලින්? උඹ ඒව කරාද? ඉබ්බ නැගිලා ගිලා එක් කරපන්. ආ සර් සර් මට වැඩදගත් දෙයක් කියන්න දෙනවා. ඔහොම ඉන්නකෝ සර් පොඩ්ඩ. ඈ උඹ මේ වැදගත් දේවල් නෙමෙයි. ගිහලා අර ටික අතු ගාලා දාපන්. සර් මං ඒ ටික අතු ගාලා අයින් කළා දැම්මා. සර් ගේ අර යාළුව දෙන ඉන්නේ. ඒ දෙන්නට මම මේ කෑම මොනාද ඕනි කියලා අහන්න එතෙන්ට යන්න ගිය සර්. එතකොට ඒ දෙන්න කතා කර කර හිටියා සර්. සර්ව මරලා මේ හෝටලේ කොහොම හරි යාලා අයිති කරගන්නවා කියලා තමයි සර් කිව්වේ. එක දවසක් සර්ව මේ කාගෙද අර කවුද අර සුද්ද කියන්නේ අන්න එයාලා ගෙවල් ළඟ තියෙන පබ් එකට එක්කන් ගිහිල්ලා සර්ට හොඳටම බොණ්ඩ දීලා අර සුද්දගේ ඉන්නවලු සර් මේ මැරයෝ දෙන්නේ. අන්නේ මැර දෙන්නට කියලා සර්ට හොඳටම ගස්සලා මරලා දානකවා සර්. ඇත්තටම අම්මා සත්තයි සර්. එහෙම කතා නෑ වුණා. මං සර්ට කියන්න හිටියේ පොඩ්ඩක් යාලා ආශ්‍රය කරලාදී පොඩ්ඩක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා සර්. එයාලට ඕනි මේ කොහොම හරි මේ හොටෙල් එක අයිති කරගන්න. අනික සර්ගේ තියෙන සල්ලි ටිකත් ඒ මිනිස්සුන්ට ගන්න ඕනි. ඒ මිනිස්සු සර්ත් එක්ක ඉරිසියයි සර්. කොච්චර සර්ට හොඳ මූණ පෙන්නන් හිටියත් ඒ මිනිස්සු ඇතුලින් සර් එක්ක ඉරිසියයි සර්. මම මේ ඇත්තමයි කියන්නේ. සර් පොඩ්ඩක් කල්පනාවෙන් ඒ මිනිස්සු ආශ්‍රය කරද්දි. ඇයකෝ උඹ කොහොමද මගේ යාළුව දෙන්නට එහෙම කරන්නේ? උන් යකෝ මට සහෝදර දෙන්නෙක්. උන් දෙන්න මට එහෙම දෙයක් කරයිද? අනික උඹලා මේ එහෙම දෙයක් කරන්න ප්ලෑන් කරනවද දන්නේ නැහැ. බොරොඩ මගේ යාළුව දෙන්න පිටින් දාන්නේ. ඉඳපන්කෝ අද උඹට කරන්න වැඩේ. ඉඳපන්කෝ. ඔහොම ඉඳපන්. අනේ නෑ සර්. ඇත්තමයි මම මේ කියන්නේ. මගේ මේ කන් දෙකට බැහුණා සර්. ඇත්තමයි කියන්නේ. සර් පොඩ්ඩක් පරිස්සම් වෙන්න සර්. සර්ත් එකේ මිනිස්සු දෙන හොඳටම ඉරිසියයි සර්. සර්ට සල්ලිත් වැඩි හින්දා ඒ මිනිස්සු සර් එක්ක ඉරිසියයි. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න සර්. ආයලෝ සුද්දා මේ උඹයි මේ ලසිය පොඩ මේ පූල් එක ළඟන වරේ පොඩි කේස් එකක් තියෙනවා. දැන්ම වරේ මං ඇවිල්ලා ඉන්නේ වරෙන්කෝ. බලපන්. ඔහොම ඉඳපන්. දැන් මෙතන මොකද වෙන්නේ කියලා බලාගනින්කෝ. ඉඳපන් ඔහොම. බෝ හොම් ඉන්න ඕනේ මෙතන ඈ. හෙල්ලෙන්නේ නැහැ. අයියා යොපුලා මොකද්ද කේස් එක? ඈ බං සුද්දා මේ මගේ හොටෙල් එකේ වැඩ කරන ගෝතයා මාර කතාවක් නේ කිව්වේ. උඹලා දෙන්න මාව මරන්න ප්ලෑන් කරනවා කියලා කියන්නේ මූ. මේ මූට හොඳ සබ්බුවක් දෙන්න ඕනේ. උඹලා දෙන්න මගේ සහෝදරයෝ දෙන්න බං. උඹලා දෙන්නට මේ බොරුවට බොරුවක් ගොතලා උඹලමයි මාවයි කොටවන්න තමයි මූ යන්නේ. සුද්දා මූට හොඳ වයින් දෙයක් දෙන්න ඕනි බං. යකෝ උඹලා මගේ සහෝදරයෝ බං. බලපන්කෝ එහෙම උන්ට නෙමුන් කතා හදන්නේ. මේ වගේ උන් රස්සාවේ තියාගන්නත් හොඳ නෑ බං. බලපන්කෝ මාර කේස් කළා සියා. මොක පිසුද බං? ඒ අඩෝ අපි තුන් හිතකින්වත් එහෙම හිතුවද සුද්දා? මේක කියලා තියෙන බොරු බලපංගෝ. යකෝ අපි අර මේ අද මොනවද පාටියේ ගහන බෝතලේ ගැන කතා කර කර හිටියේ. මේක කියලා තියෙන බොරු බලපංගෝ. අර මේ රාජුවයි සක්වල මේක බොරු බං කියන්නේ. සුද්දා කියපංගෝ මුඩ. පිස්සුද බං මේ උපුලා? මේ මුඩ පිස්සු බං. ඒ උපුලා මේ වගේ උංගෝ බං වැඩට තියාගන්නත් හොඳ නෑ. මුන් තමයි ඔය එක එක ගොසිප් පතලා දාන්නේ බං. අනික බං මේ හොටෙල් එකට ලස්සන කෙල්ල වෙනවා බං. ඒ කෙල්ලොන්ගෙත් මේ එක එක වීඩියෝ කළා මුන් දැම්මොත් එමෙ බං. උඹලගේ හොටෙල් එකම තමයි උපුලා කෙලවෙන්නේ. මේ වගේ අසහනකාරයෝ. බලපන්. දැන් මුන් මේ එක එක වට කන් දීගෙන ඉඳලා එක එක බොරු කියලා බලපන්කො වෙන දේවල්.
මෝහිතන් ඉන්න බං අපි තුන්දෙනා කොටවන්න. යකෝ අපි තුන්දෙනා එක කුසේ ඉපදුන් නැතුණාට අපි තුන්දෙනා නියම සහෝදරයෝ බං. නියම සහෝදරයෝ. උපුලා මුට නියමට සලකමු. මුට අයෝ එක එක කගේව අහන්න නැති වෙන්න නියමටම සලකමු උපුලා. අන්න බලපං. දැක්කනේ මගේ සහෝදරය දෙන්න කිව්ව කතාව. උන්ගේ ඕනි දෙකට මං ඉන්නවා. මගේ ඕනි දෙකට උන් ඉන්නවා. අන්න එහෙමයි යකෝ අපි යකෝ උඹ එහෙම හිටපු අපිව කොටවන්න දෙන්නේ. යකෝ මුන් දෙන්නා මාව මරයිද බං. යකෝ උඹ වැරදි මිනිස්සුත් එක්ක හැප්පුනේ සුද්දා. වරේ ගහපන් ගහපන් ලස්සියා ගහපන් මේකට වරේ. අනේ අරේ නෑපුල් මහත්තයා ඇත්තටම අර අර මේ ඇත්තටම මේ දෙන්න එහෙම කතා වුණා. මම බොරු කියන්නේ නෑනේ උපුල් මහත්තයා. උපුල් මහත්තයා ඉඳ තමයි අපි කාලේනල ජීවත් වෙන්නේ. අනේ ඇත්තමයි උපුල් මහත්තයා. මේ දෙන්න එහෙම දෙයක් කිව්වා උපුල් මහත්තයා. උපුලා මම්මුගේ අත්තේ කල්ලන් ඉන්නේ. හොතර නෙලපන් සුද්දා හොතර නෙලපන්. මූ කියලා තියෙන බොරුවලට හොඳට නෙලපන්. අයන්නේ හොටෙල් එක පැත්ත පලාතේ නැති වෙන මේකට ගහලම දාපන්. ගහලම දාපන් උපුලා. සර් මේ දෙන්නා හොඳටම රැවටිලා ඉන්නේ සර්. සර් පොඩක් තේරුම් ගන්න. මේ දෙන්නා ලොකු ප්ලෑන් එකක් ගාලා තියෙන්නේ සර්. සර් ඉවර කළා මේ හොටෙල් එක කොහමද මේ දෙන්නා අයිති කරගන්න. මම මේ ඇත්තමයි සර් කියන්නේ. සර් ඇත්තමයි කියන්නේ සර්. අනේ සර් පොඩක් මේක තේරුම් ගන්න සර්. මට මොනව වුණත් කමන්නේ. සර් කොහමරි බේරිලා ඉන්නේ සර්. මං ඒකයි කියන්නේ. සර් පොඩක් පරිස්සම් වෙන්න. සුද්දා දැන් උඹගේ වරේ සලකපන් මේකට. යකෝ උඹ මගේ සහෝදර දෙන්නට එහෙම කිව්වේ. සුද්දා සලකපන් සලකපන් මේකට. ගහපන් මැරෙනකන් උනත් ගහපන්. කිසි දෙයකට අවුලක් නැහැ. මැරෙනකන් උනත් ගහපන්. මේකට ගහලා ගලෝ පුල්ඩේකට ඔබලන්දල මරලා දාපන්. අඩෝ ගෝතයා උඹ ඔක්කොම අහගෙන හිටියා කියලා අපිට වැඩක් නැහැ. බලපන් වැඩි කාලයක් උඹට යහතින් ඉඳ දෙන්නෙත් නැහැ. උඹලගේ බොස් තව සති දෙකක් යන්න කලින් පරලෝ යවනවා. යකෝ පරලෝ යවනවා. ඌ හිතන් ඉන්නේ අපි උට පණ ඇරලා කියලා. ඒත් එහෙම නෑ යකෝ. ඒත් එහෙම නෑ. උඹ කියන දෙයක්වත් ඌ විශ්වාස කරන්නේ නෑ බං. ඒ තරමට ඌ අපේ යාළුකමට අහුවෙලා ඉවරයි. බලපන් තව සති දෙකකින් උඹලගේ බොස් කෙලින්ම ඉවරයි. උඹටත් ඒ දෙයම තමයි වෙන්නේ. උඹ ඊට කලින් අපි ඉවර කළා දානවා. උඹ පැත්තක හිටපු එකේ තමයි. ඒත් උඹ පැත්තක ඉඳලා කරපු දේ ඊට වඩා ලොකුයි. බලපන් දැන් උපුලට අපි ගැන පොඩි හරි සැකයක් ආවොත් තෝ මරලා දානවා. බලපිය බලපිය බලපන් ලසියා කුටුකුටු ගන්න නැතුව ඉක්මනට ඕකාව ඉවරයක් කළා දාපංග. මොනවද බං කුටුකුටු ගන්නේ? නෑ නෑ උපුලා මම මේ උට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. මොකද්ද විස්තරය කියලා මේ වගේ ගෝතෙන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බෑ මචං. අනේ අයලං ගන්න බාමම් මැරේ අඩෝ මේ ගෝතයා උඹ හොඳට අහගනින්. උඹ මේ අපි එකට හිටපු යාළුවෝ තුන්දෙනාව කොටවන්න ගියේ. අදින් පස්සේ උඹට මේ රස්සාවක් නැහැ. ඵලයක් ගිල ඕනි දෙයක් කරපන්. අදින් පස්සේ මේ හොටෙල් එකේ උඹට රස්සාවක් නැහැ. උඹට දෙන්න තිබ්බ පඩි එකක්වත් දෙන්නෙත් නැහැ. නයිට් ටයිම් කරාට එක පඩියක් දෙන්නෙත් නැහැ. ඵලයක් දැන් තෝ ඵලයක්. බමේ එකට හිටපු යාළුවෝ තුන්දෙනාට එහෙම කරේ. ඵලයන් ඵලයන් ලසියා ඔකට පයින් දෙයක් දාලා පයින් දෙකක් දීලා ඔකව යවපන් ලසියා යවපන්. මට ඔකේ මූණක්වත් බලන් දෙන්නේ නැහැ. ද්‍රෝහියා මගෙන්ම මේ කාලා මගේ යාළුවොම කොටවන්නේනවා. ද්‍රෝහි බල්ලා ඵලයන්ද. අනේ සර් සර් මං ඇත්ත සර් කිව්වේ. සර් පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න සර්. වන්සයට ගැන ඇත්ත කිව්වේ සර්. මට මේ සුද්ද කියන එක දැමුත් මගේ මූණට රන් වෙලා කිව්වා සර්. සර් මරණවා කියලා. මාවත් මරණවා කිව්වා සර්. සර් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න සර්. මේ මිනිස්සු හොඳ මිනිස්සු නෙවෙයි සර්. අනේ සර් අනේ සර් අනේ සර් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න සර්. ඇයි පහර බල්ලෝ උඹට උපුල් කිව්වේ යන්න කියලා නේද? ඵලයන් තොගේ රස්සාවක් නැහැ. ඔත් දෙකට කැඩෙන්න දෙන්න බලපන්. තායතෝ වචනයක් අර ගියොත් තොගේ හතර හන්දි කඩලා දානවා. දැමෙදිරි ඵලයන් යන්න. මම යන්න සර්. මම යන්න. මගේ රස්සාව නැතුනට කමන්නේ.
සර් මං කිව්ව දේ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න සර්. මං යන්න. හම්බෙමු. හම්බෙමු සුද්දා. හම්බෙමු ලසි අපි. හම්බෙමු. ආව මෙතන අපි තුන්දෙනා කොටවන්න. යකෝ අපි සහෝදරයෝ නේද බං උපුලා? අපි බොක්කේ ෆිට්. මූ බලපංකෝ. අපි ඔකොටවලා. මූ බලපංකෝ ගහන්න කියපු ගේම ගොතයා පලයන්ට දුප් දුප්. සුපිරි මචං ඈ. ඌට නම් කෑම ටික වැද්දුනා ටේන් ටේන් ගාලා. නියමයි මේ. අඩෝ සමාවයල්ලා මේ. වරෙල් වරෙල් යන්න පාටිය දාන්න. අඩෝ උඹලා මගේ සහෝදරයෝ දෙන්න බං. ඔය එක එක ගෝතයෝ කතා කිව්වට උඹලා අප්සෙට් ගන්න එපා. මට උඹලා දෙන්න විශ්වාසනේ. අය මගේ පණ වුණත් උඹලා දෙන්න වෙනුවෙන් මන් දෙනවෑ. අඩෝ සුද්දා ලසියා එකෙන්ම උඹලා ඕනි දෙයක් ඉල්ලපන්. ඕනි දෙයක් දෙනවා. මේ හදවත උනත් ගලවලා උඹලා වෙනුවෙන් දෙනවා මචං මං. එහෙම බොක්කක් නේ බං මං උඹලගේ. වරෙල්ලන්ට වරෙල්ලා බොමු බොමු අද බොමු බං. අරූට ගාපු සතුර නිමිත්තනුත් එක්ක බොමු. වරෙල්ලා මගේ උන් දෙන්න. උඹලා බං මගේ උන් දෙන්න බං මගේ උන් දෙන්න. වරෙන් කොයන්ද? අඩෝ ලසියා උඹත් එක්ක නම් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ බං ඈ. බලපන් තව ටිකෙන් වචන ඔක්කොම ලීක්නේ. උඹ අර සක්වලේ රාජුවයි කියලා කිව්ව නේද? වෙලාවට නවත්ත ගත්තේ. නැත්තම් ඔක්කොම නෝන්ඩි. මං උඹට කිව්වනේ ඔය ගැන කාටවත් කියන්න එපා කියලා. උඹට ඒකනේ කලබලුනාම ඔක්කොම පැටලෙනවනේ බං. හරි හරි සුද්දා. මං එකපාරටම බය වුණා. මං හිතේ උපුල් එක විශ්වාස කරයි කියලා මං. ඒකයි. හරි හරි අයෙම දෙයක් වෙන්නේ නැහැ. මං කටවාගෙන ඉන්නම්. උඹ කියපන්කො කියන්න ඕනි දේවල්. මං අය සයිලන්ට් පිට ඉන්නම්. අර සමාවයම් බං සුද්දා.